ජනාධිපති වරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අගෝස්තු 14 වෙනිදා මධ්‍යාහන 12න් අවසන් වෙනවා. අගෝස්තු 15 වෙනිදා නාම යෝජනා බහර ගැනීමට නියමිතයි. මේ වන විට අපේක්ෂකයන් 14 දිනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඔෂල හේරත්, එස්.පී. ලියනගේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාර නායක, හේටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්තද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර යන මහතුරුන් මෙන්ම පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න සහ පූජ්‍ය අක්මීමන දයාරත්න යන ස්වාමින් වහන්සේද ඒ අතර වෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ 8ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ. මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 50,000ක් යොදවන අතර ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා වැඩි පිරිසක් යෙදවීම සැලසුමයි. ජනාධිපතිවරණයේ සම්බන්ධ පැමිණිලි 153ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඉන් බහුතරයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වනේවා බවයි වාර්තා වන්නේ. එම පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. පසුගිය මැතිවරණවලදී ක්‍රියා කළ ආකාරයෙන්ම අක්‍රමිකතා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශූන්‍ය කරන බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරනවා. මේ අතර සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් හෙට දිනේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. මේ අතර 2024 ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වී තිබේද යන්න පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් තහවුරු කරගත හැකි. ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරණයේදී සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 0.76, 79.14, 696 දුරකථනාංකයට හෝ 0.11, 25.56, 566 ෆැක්ස් අංකයට පැමිණිලි යොමු කළ හැකි.